May. Primetime Sunrise. Prouthi Prakashai. Aipoan, Subodasnak. Bakpur Pasalosaka Pohodine, Udasana Pradhan Prouthit Samagin Mama, Manisha Kavinde. Prathamen Prouthi Sirasthala. Nila Sancharyak Sandaha, Agamati, Japane Balapitatri. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. වගහානි වූ ගොවින් ලක්ෂ 7කට වන්දි ලබා දී අවසන්. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බක්පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකිකයින්ට කරුණු කිහිපයක් හේතුවෙන් වැදගත් වෙනවා. මිනි පළඟක් වෙනුවෙන් චූයෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතේකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළේ අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන්ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණියක්කික නාරජු විසින් ආරාධනා කරනු ලැබ ඇත්තේද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්ම සිධවත් කුමරු සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලාගේ රුව දෙක තිබුණේද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. බක්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ විහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා. නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම ජපානයේ බලාපිටත්ව ගියා. අගමැති කාර්යාලයේ පැවසුවේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතා හමුවීමටද නියමිත බවයි. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකටද එක්වීමට නියමිතව තිබෙනවා. විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. වවුනියාව ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හා සුළං හේතුවෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ඊයේ පසරුවේ වවුනියාව වෙලිල්ලකුළුම් හා කර්තාත් සින්නකුළුම් ප්‍රදේශවලට සුළඟින් බලපෑම් එල්ල වී ඇති බවයි. සුළඟින් නිවාස හතක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර 35කට අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස හානි තක්සේරුව අද දින සිදු කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සන්ධානය ඊයේ සාකච්ඡාවක නිරත වුණා. මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ පාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට දේශපාලඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිතුමා එදා තරුණ සංවිධාන සමුළුවේදීත් ප්‍රකාශ කරා පැහැදිලිවම නියමිත දිනයන්දී මැතිවරණ පවත්වනවායි කියලා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලෑස්ති නැවත වරක් සෑම පළාත් සභාවකම ඉදිරියට මැතිවරණවල පළාත් සභාවේ මහාමැතිවරයා ප්‍රමුඛ පළාත් සභාවේ වැඩි බලය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට ලබා ගන්නවා. අපි එකට ආණ්ඩු කරන්නේ ජනතාව බලය දීපු නැති නිසා. හැබැයි අපි එකට ඡන්දෙ ඉල්ලන්න කවදාවත් ලෑස්ති නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි වෙනම අපේ වැඩ පිළිවෙල ගෙනියන්න මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ තවත් සමාජ මෙහෙවරක නිරත වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පිළියන්දල සිංහ සමාජයේ එක්ව පිළියන්දල වැව්විහිල මාර්ගයේ පදිංචි ආබාධිත යුවළක් සඳහා ඉදිකළ විම නිවස ඔවුන්ට පරිත්‍යාග කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන්. අතිගරු ජනාධිපතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 5000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන්න කියලා තියෙනවා. ඒ තුලින් පොලිසියට අවශ්‍ය පිරිස් බලය අඩුවීම මං හිතන්නේ මදක් හෝ අස්වැසිල්ලකට ලක් වෙන්නට ඇති. ඒ තුලින් ඒ අයගේ කටයුතු සාර්ථක සිද්ධ වෙනවා. වගා හානි වූ ගොවීන් ලක්ෂ 7ක් සඳහා වන වන්දි මුදල් බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි කෘෂි රක්ෂණ මණ්ඩලය පවසන බා. එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පැවසුවේ හෙට දිනේදී දිස්ත්‍රික්ක 15ක ගොවීන්ට බැංකු හරහා එම මුදල් ලබා ගත හැකි බවයි.
මේ වන විට වගාහානි සඳහා ගම් ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි ඩිස්ත්‍රික් 15කම මේ වෙනකොට මුදල් බැංකුවට ගිණුම් ගත කරලා තියෙනවා. මම හිතනවා මේක ගොවීන්ට 11 වෙනිදා ඔවුන්ට මුදල් ලබා ගන්න පුළුවන් වේවි. අපිට ඩිස්ත්‍රික් 4ක මුදල් බැංකුවට යවා ගැනීමට බැරි තත්ත්වයක් පවතිලා තියෙනවා. ඒක තමයි මේ පරිගණකගත කරලා තියෙන ගත්තවල යම් යම් දෝෂ නිසා අපි බලාපොරොත්තු වෙනවා අඟහරුද උදේ වෙනකොට ඒ දත්ත ආපහු විසාපතිවරුන්ට යවලා ඔවුන්ගේ අත්න ලබාගත් තැනින්ම අඟහරුවා දවස් ඇතුළත ඒ ඩිස්ත්‍රික්වල මුදල් ගොවීන්ගේ ගිණුම් වලට බැර කරලා. ඉතින් සන්තෝෂයි කියන්න අපේ ගොවීන්ට සිංහල අවුරුද්දට තමුන්ගේ වගාව හානි වුණත් පළවෙනි වතාවට ඔවුන්ට සිංහල අවුරුද්දට සමුදල් ලැබෙනවා. ඒත් සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. Hotline 0114-896-896 www.newsfirst.lk Feedback @newsfirst.lk